හැබැයි අපි මේ ඩෙංගු මහත්තයර ඩෙංගු හැදිලා බෙහෙත් ගන්න ආවේ කියන්නේ. නෑ නෑ නෑ. ඩෙංගු කියලා හිතාගෙන තමයි ආවේ. ඩෙංගු නෙවෙයි. අර දවස් තුනේ වෛරස් උනත් තියෙන්නේ. ආ. මේක. තව දැන් හැමතැනම ඕක තියෙනවනේ. ඔව් ඉතින් මේ අපේ මිනිස්සුන්ගේම වැරදිනේ. මිනිස්සු ඩෙංගු වලට වටපිටාව සුද්ධ කරන්න වෙයි කාලෙට විතරයි. අනිත් දවස් වලට මොකද? මමනේ යදින්නේ. ඔව් කදින්. තවඩේ බ්ලාස්ට්. ආගම්. දොස්තර මහත්තයා මොකද අපෙන් තේ බොන්නේ නැත්තේ? අපේ තේ හොඳ මදිද? අනේ අම්මේ. මං එහෙම දෙයක් හිතලා නෙවෙයි. මං මේ දැන් තේ එකක් බීපුව මං ගෙදරින් එළියට බැස්සේ. දොස්තර මහත්තයා එහෙම කියලා මොකද මේ මගේ දියා බැලුවේ? අනේ සෝමයා හිතක් හිතන්න දෙයක් නැහැ. මම ඔයාට පහරක් වදින්න කවදාක්වත් කතා කරන්නේ නැහැ. නෑ නෑ. ඔබට ඔච්චර බැගෑපත් වෙන්න ඕනේ නැහැ දොස්තර මහත්තයා. මම නිකන් ගිහින්. සෝමදාසලාමියෝ. පෙළවහක් කරගත්තා නම් ඔය හිතේ තියෙන දේවල් එළියට පනින්නේ නෑනේ. මේක නේ හාමිනේ. කෙල්ලෙක් කොල්ලෙක් කසාද නොබැඳ ඉන්නකොට හැමෝම අහනවා කසාද බඳින්නේ නැද්ද කියලා. එයාලා නිකන් ඉන්නව නම් කමක් නෑ. අර ගෙදර ඉන්න දෙමෝපියන්ටත් මහා වදයක් වෙන විදියට හැමතිස්සෙම ප්‍රශ්න කරනවා. ඉතින් ඕක ඇති වැරද්ද මොකද්ද? යුතු කමක් නෑ අහන එක. හරි. එහෙම හිතලා කසාද බැන්දයි කියලා කියමුකෝ. ඊට පස්සේ අහනවා ළමයි හම්බුනේ නැද්ද කියලා. හරි හරි එහෙමත් අහන්න ඕන තමයි. හරි හරි හාමිනේ. ඒකත් එහෙම උනායි කියලා කියමුකෝ. ඊට පස්සේ පෞල් කා ගන්න බරුව දුක් විඳිනකොට ඔය අහපු මිනිස්සු එක්කෙනෙක්වත් අහයිද බලයිද? අන්න ඒ හින්දායි මම දුරදිග බල්ලා වැඩ කරන්නේ. හරි හරි හරි. සෝමි ඉතින් පඬිතයනි. මොදලාලි. හාමිනේ මට පෙළේ රුපියල් ටික මාර බල දෙන්න. මොදලාලි බෑරක් යන්න වගේ. ඔව් මේ ගමනක් යන්න. පොඩි සල්ලි අතේ නැතුව බස් වල යන්න ගියාම හරි කරදරයි. ඒක නම් ඇත්ත. මුදලාලි මේ කුස්සන වල හරි මහන්සි. කවවරු උදව්වට අල්ලගමුකෝ. බොට කන්න බොන්න දීලා පඩියකුත් දෙන්නේ පොල් කඩන්න, ගෙදර වැඩ කරන්න, බර උස්සන්න තමයි. මුදලාලි වැරදි කතාවක් නේ කියන්නේ. කණ්ඩ බොණ්ඩ දීලා පඩි දුන්න පළියට මරෝ මරෝ වැඩ ගන්න අයිතියක් තියෙනවද? මහත්යනවද මට අයිති උගන්නන්න. අයිති නිතරක් නෙමෙයි මුදලාලි. ඕන්නම් පුළුවන් මෙවෝල්ට නීතියෙන් දඬුවම් කරන්න. හාමිනේ ඔන්න රුපියල් 100ද? ආර ගණමේ කැටිය යා යන්. වහේල මට නීති උගන්නන්න. මේ අපතේ වගේ මෙතෙන්ට වෙලා කාලේ කකා ඉන්නේ නැතුව මොකක් හරි වැඩක් කරපන්. මට හිතුණා හොඳ වෙන්නේ දෙයක් කතා කරන්න. වයස ගැන හිතලා මං ඉවසුවා. ගියාට පස්සේ මොන කතාවද සෝමේ? බුදුන්නේ පොලේ මුදලාලිට යන කේන්ති. ඔය සල්ලිම හොයන මතේ ඉන්න මිනිස්සු කොහොමත් කේන්තියෙන් බයෙන් දුෂ්ටකමින් තමයි ජීවත් වෙන්නේ. තුරුම්මා මේ ඊයරය ගොඩහවත්ත පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. බල්ලොත් බුරන්න පටන් ගත්තා. මට එක පාට මතකුනේ අපේ හැපෙතිවිච්ච කඳන් ගොඩ. පොඩ්ඩේ මටත් මතක් වුණා. ඉතින් ඒ රෑ වැදී මේ කොහෙන්ද? එන්න එන්නම හොරු වැඩි වෙනවා. මොකක් හරි හදිස්සියකදී රෑක ඉරියට බයින්ද බැරි ඕකනේ. මිනි මරලමනේ හොරකම් කරන්නේ. පොලිසිය වලටත් හොරු වලල එපා වෙලක් දන්නේ නැහැ හැකන පියාගෙන ඉන්නේ. නෑ නෑ පොඩ්ඩේ. මොක් හරි මිනිමෙරුමක් අපරාධයක් වුණාම කිසිම හෝඩුවාවක් දැනගත්තත් පොලිසියට දන්නන්නේ නැහනේ. ඕන්න ඕකයි මූලික වැරද්ද. කුරුම්මාමේ ඈ අංගුහාමිනෙන් දරපතර කලබලෙන් දුවනවා. මොකද දන්නේ? අනුමානයක් නැහැ. සුහඳ කොල්ලා වැඩ ඇරිලා ගෙදර එන්න නැතුව ඇති. හොඳයි වැඩේ කරන්න පුළුවන් කියමුකෝ.
ඉතින් ඒත් ඒක පටන් ගන්න මූලික ධනයක් කොහොමද හොයාගන්නේ මෙහෙම කරමු අපි පොලියට කියමු හන්දියෙන් කඩ කෑල්ල කුලියට අරන් දෙන්න කියලා ගජම්මලියෝ එතනම වැඩේ ඉවරයිනේ හරි දැන් අපි ගිහින මුදලාලට කියන අපි සිල්ලර කඩයක් පටන් ගමු කියලා ඈ මිනිහා මොකද එකපාරම යන්නේ දිගහත ඕක හරියන්නේ නැහැ අපි දාමු උකස් බඩු කඩයක් ලාභ ගොඩයි ඕක අහගන්න ඕනේ मेन मगे तेक्ला गुडा के उंगी अरे उसंगी अरे मंत्री आगे गाड़ी बोट बोधिगारे नवत्तर මොන්ද වෙලාවට අපි නානවා කියලා හිතේ ඈ එහෙම තමයි අපි අම්මා හිතන්නේ ලිඳලාගෙනේ ඔව් ඈ ඇයි අම්මේ හදිසිය යමල්ලා ඉස්සෙල්ලා ගේ වට කරලා ඊට පස්සේ ගම වට කරන්න ඕනේ මේ අබිලෙන් අයියෝ මෙතනින් යනවාද යන්න අපි කුලප්පුණ කරා ඈ නැත්නම් ඕකටත් අපි උපටලයි හැමදාම තුනේ ඕකනේ ආ නේ බලාට කිව්වට වඩා හොඳයි මොකටද මගේ කට තැගිති මොනේ මොන වෙලක් දැන්ද හරියටම දුන්නා තමු සේව පිළිගන්නවා අනුමානයක් නෑ හොරුම තමයි හොරුම තමයි අල්ලලා ගස් බැඳලා ගහන්න ඕනේ නතර ගන්න මොකද ඈ මේ මොකද අබිලින්ගෝ යමේ ඔහෙද මම හොඳින් කියන්නේ බොරු මේකල් එද බාලේ අපේ ලේ පුච්චන්ද හදන්න එපා ලේ පුච්චන කතාවක් නෙමෙයි මම කිව්වේ පොලියගේ ගෙදරට හොරු පැන්නා කියලා. ඔහෙ ඉතින් මේ ගමට ආපු දවසේ ඉඳලාම කිව්වේ බේගල්. අපි ඉතින් ඔහට වැවටුණා. මගේ ආරජුලි යම් යම් දේවල් දැනගත්ත නැද්ද උඹලා? දැනගත්තා දැනගත්තා. ඇත්තට වැඩිය බොරු. බොරු? ඔව්. බට මං කියන ආරජු පිළිගන්න බැරනම් යන දිහකට බලයි යන්නේ.
बोरु आराम से देना वाटा जानने में हितने देखा देंदा चला देंदा मिहिम दया पिना कुटे ऐसा न पिया गन बड़ा गन इंद पुलवान दलामाई ने अंगुनंदे करुणा करला कटपिया गन में तने यानवद अपिट में तने इंद दीला पोलिया के उस तक लिया तपिट मको बुला तो ओने दया सिरे मिने ही कुट कर दरिया कुना माहक बालने का हरिद आहक बाला गन इंद बरना उड़ बाला गनी उदाउ करण दो ओनमी नियर भीतर है उदाउ करण सिरी वो ये एक-एक मातिमाता अंतर नावात चला आरमानुसे एक गिद्र होरु पैनल आती है वालं एक अटम कक्षर विसंग माँ खोये मु वो यहाँ मटो उगन्ना ना धादन उगन्ना ना ओन तने उगन्ना ना हरी बेनवा वो यहाँ टे बेरी ना माँग हरी आनवा वो है गियोत वो है टे एहे में इंद्रसिद्ध वे देखा नहीं थे तमांगी बिरिंदे सेमिया तक खटा कर पुहे थी चुप फिर जरा मामा सीधी सेनो ना ना आदम कमला वक गामे आ रही ना दिक्कत साले तो नाडू डाले तारा हविंदे पाय थिलिंग आके क्यों बटा वही आदान ने पाउल कड़ा कप्पल करन्द ये वाके पौड़ी बाचने कटे दिक्कत साले नाडू डाले का हरी द अनित्य का कमला क्यों का हरी पाउल जीवित गतागरन कोटा एकीने का आंदोलनगर ने जीवत तेंदू ये मनुनो तेंने पाउल जीवित आउल करगन Thank you.
මේ ටෙලිවිෂන් එක දාලානේ හැත්තලාමයි මාමගේ වැඩ හොම්මම එක්කෝ ටීවී එක බල දාන්න මතක නැති එහෙම නැත්තම් ටීවී බල බල ඉඳි කරන්ට් එක යන්නේ නැති එහෙම උණයි කියලා කියමුකෝ ඔය ටෙලිවිෂන් වල පෙන්නන නාන ප්‍රකාර සාකච්ඡාවල් තනි ක්‍රම තණ්ඩු සරුවල් කරගන්නේ වම්නේ පෙන්නන්නේ කුරුම් මාමේ ඔය සාකච්ඡා වලට වාඩි වෙන්නේ දැනුගත් බුද්ධිමත් උදවියනේ මමත් හැමදාම බලන ඔයගේ වැඩසටහන ඔව් ඔව් ළමයෝ අපේ ගෙවල් වල තණ්ඩු සරුවල් එන කොටා ගන්නේ නැති නිසා ටෙලිවිෂන් එකේවත් ඒ වගේ දේවල් පෙන්නන එක නම් හොඳයි